දිවයිනේ උතුරු නැගෙනහිර උතුරු මැද සහ ඌව පළාත්වල පැවති වැසි තත්ත්වයේ තද වැසි තත්ත්වයේ අඩු වීමක් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා අද දිනේ සිට. ඒත් එක්කම ඌව පළාතේ සහ මාතල නැගෙනහිර පළාතේත් ඒ වගේම මාතල පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අපි වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම සවස් එම ඒ අතරින් පොළොන් ඌව පළාතේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තරම සමහර ස්ථානවල මිලිමීටර 50 දක්වා වගේ තද වැස්සක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම සවස් කාලයේ සවස් දෙකෙන් පමණ පස්සේ බස්නාහිර සබරගමු පළාත්වලත් ඒ වගේම ගාල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි. දිවෙන වටා මුහුදේ කාලගුණය සැලකුවාම ගාල්ල සිට පොතුවිල් හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි. සෙසු මුහුදු ප්‍රදේශවල අපි වැසි ස්වල්පයක් තමයි බලාපොරොත්තු වෙන්නේ, එතරම් වැසි බලාපොරොත්තු වෙන්නේ නැහැ. සුළං හමන් ඊසාන දිසාවෙන් හෝ නැගෙනහිර දිසාවෙන් වේගය සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 30ක් 40ක් අතර වගේ වේවි. නමුත් කොළඹ සිට පුත්තලම මන්නාර මහරහා කංකසන්තුරේ දක්වා වන මුහුදු ප්‍රදේශවලත් ඒ වගේම ගාල්ල සිට හම්බන්තොට පොතුවිල් හරහා බඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවලත් සුළඟේ වේගයේ විටක පැයට කිලෝමීටර් 50ක් 60ක් දක්වා වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම එම මුහුදු ප්‍රදේශ තරමක් රළු වේවි. Asian Mirror.lk